තුමනි මම කතාව ආරම්භ කරන්නේ මගේ ඌව පළාතට විශේෂ සැලකීමක් ලෙස ඌව වෙල්ලස් විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව ගරු ජනාධිපතිතුමන්ටත් අධ්‍යාපන අමාත්‍යතුමන්ට ඇතුළු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමි. සාම්ප්‍රදායික මානසිකත්වයකින් යුතුව ඉදිරිපත් වන අයවැයක් වෙනුවට මෙවර නව ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රමානුකූලව පියවරෙන් පියවර ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලම දැමීම සඳහා උත්සාහයක් ගන්න අයවැය යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව සන්තෝෂ වෙනවා. මේ ඉදිරිපත් කළ අයවැය හොඳම අයවැය කියලා කියනවා නෙවෙයි. නමුත් නිදහස ලැබු දවසේ සිට ඉදිරිපත් කළ අයවට වඩා වෙනස්. අපි හැමදාම අහලා තියෙන්නේ බදු පිට බදු පටවන අරක දෙනවා මේක දෙනවා කියලා කියවන යෝජනා. එහෙම නැත්නම් අරක අඩු කරනවා මේක අඩු කරනවා කියන යෝජනාව. පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කරගනිමින් ආර්ථිකය ස්ථාවර කරගැනීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙලක මූලාරම්භය දරන වැඩපිළිවෙලක් මෙවර ඉදිරිපත් වෙලා තියෙනවා. යපු මානසිකත්වයක සිට ස්ථාවර ආදායමක් උපයන වැඩපිළිවෙලක් රටේ ජනතාවට අවශ්‍යයි. එනිසා මේක හොඳ ප්‍රවේශයක් ලෙස මම දකිනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සමස්ත රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය පිළිබඳව රටේ ජනතාව ප්‍රශ්න කරමින් සිටින පසුබිමක් තුළ රාජ්‍ය ආන්ත්‍රණය ප්‍රතිසංවිධානය කිරීම සම්බන්ධයෙන් යෝජනාවන් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ අවස්ථාව මග නොහැර මේ කාර්ය ඉටු කිරීම වටිනවා කියලා මම හිතනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අයවැයෙහි 17 වන යෝජනාව අනුව ව්‍යාපෘති වැඩසටහන් ඇගයීම සඳහා නව ක්‍රමවේදයක් ඉදිරිපත් කරලා තියෙනවා. නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දූෂණය හා නාස්තිය මෙන්ම ව්‍යාපෘතිවල අපේක්ෂිත ප්‍රතිඵලය ලබාගත හැකිද නොහැකිද කියලා හොයා බැලීමට ක්‍රමවේදයක් යෝජනා වෙලා තියෙනවා. මූල්‍ය ප්‍රගතිය විගණනය කරනවා වගේම යෝජනා වෙන ව්‍යාපෘතිවල ප්‍රායෝගිකත්වය සහ එම ව්‍යාපෘතියෙන් රටට ලැබෙන ඵලදායිත්වය පිළිබඳව නිවැරදිව විගණනය කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. විගණන දෙපාර්තමේන්තුවෙන් දැනටත් කරන්නේ අයවැය මගින් ලබා දුන්න ප්‍රතිපාදන වියදම් කළාද නැද්ද? ඒ ප්‍රතිපාදන නීත්‍යානුකූලව වියදම් කළාද යන්න සොයා බැලීම පමණයි. විය යුත්තේ ලබා දුන්න ප්‍රතිපාදන මගින් නිවැරදිව ආයෝජනය වුණාද, ඒ හරහා රටට කොපමණ ප්‍රතිලාභයක් ලබා දෙනවාද යන්න සොයා බැලීම. සමස්ත රාජ්‍ය ව්‍යුහයටම මේ ක්‍රමවේදය අදාළ කළ යුතු වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ මගින් රටේ ජනතාවගේ මදු මුදල් නිවැරදිව රටේ උන්නතිය වෙනුවෙන් ආයෝජනය වුණ බවට තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. අපි හුදෙක් සුභසාධන රාජ්‍යයක් වූ බැවින්ම ජනතාව අතර තිබෙන මතය තමයි පෞද්ගලික අංශයේ සේවාවන්ට වඩා රාජ්‍ය අංශයේ සේවාවන්වල ඉතාමත් පසුගාමී හා අකාර්යක්ෂමතාවයක් ඇති බව. ගැඹුරින් අධ්‍යයනය කරලා බැලුවොත් මේ මතයේ යම් ඇත්තක් තියෙන බව අපි විවෘතව කතා කළොත් අපිට හැඟෙනවා. මේ තත්ත්වය මගහරවාගෙන පෞද්ගලික අංශය හා සමසමව කාර්යක්ෂම වැඩ කරන්න පුළුවන් රාජ්‍ය අංශයක් බිහි කිරීමට අපි කටයුතු කළ යුතුයි. ශක්තිමත් කාර්යක්ෂම ඵලදායි රාජ්‍ය සේවයක් බිහිවීම තුළින් පමණයි අපිට අපේ රට ගොඩනැගීමට හැකියාව ලැබෙන්නේ. කොහොමද අපි මේක කරන්නේ? මම තදින් විශ්වාස කරනවා අධ්‍යාපන අරගලයක් තුළින් රටේ අනාගතයේ වගකීම බාරගත යුතු හා බාරගත හැකි පරම්පරාවක් නිර්මාණය කළ යුතුයි කියලා. පාසල් අවධියේදීම වෙනස්ව හිතන්න පුළුවන් නිර්මාණශීලී දරුවෙකු නිර්මාණය කිරීමට අධ්‍යාපනය ලබා දිය යුතුයි. පොතේ පතේ වගේම ප්‍රායෝගිකව ක්‍රියා කළ හැකි වගකීම් දැරිය හැකි දරුවෙකු සමාජයට ලබා දිය යුතුයි. රැකිය අවශ්‍යතාවය මුල් කරගත් උපාධි පාඨමාලා විශ්වවිද්‍යාලයට හඳුන්වා දිය යුතුයි. රැකියා වෙළඳපොළට අනුව උපාධිධාරීන් බිහි කළ යුතුයි. උපාධියක් හෝ උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමෙන් පසුව තමන්ට රැකියාවක් සෙවීම නොව අවශ්‍යතාවය අනුව රැකියාව හඳුනාගෙන ඒ අනුව උපාධිය නිර්මාණය කොට දරුවාට ඒ අධ්‍යාපන අවස්ථාව ලබා ගැනීමට අවස්ථාවක් සකස් කර දිය යුතුයි.
විදේශ ශිෂ්‍යත්ව හා පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වන රාජ්‍ය සේවකයන් අපේ රටට ගැළපෙන පුහුණු වැඩසටහන් සඳහා යොමු කළ යුතුයි. එමගින් ලැබෙන දැනුම හා අත්දැකීම් රටටත් තමන්ටත් ඵලදායී ලෙස යොදා ගැනීම අධීක්ෂණය කළ යුතුයි. පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය සේවයේ වෘත්තිකයන්ගේ හැකියාව හා දක්ෂතාවයන් අනුව වැටුපා දීමනා ඉහළ නැංවීම කළ යුතුව තියෙනවා. දක්ෂයාට තැන ලබාදීම තුළින් පළපුරුදු රාජ්‍ය සේවකයන් සේවය තුළ රඳවා ගැනීම කළ හැකි වෙනවා කියලා මා විශ්වාස කරනවා. අද රටේ තියෙන යල් පැනපු පරණ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් නොකොට මේ රටේ ඵලදායි සේවාවක් හදන්න අපිට ලැබෙන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රට ගෝලීය වෙළඳ පොළවල් සඳහා රැගෙන යා යුතු බව හඳුනාගෙන තියෙනවා. ඒ අනුව ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක් පිහිටුවීමට අතිගරු ජනාධිපතිතුමන් යෝජනා කරලා තියෙනවා. අපිට රටක් හැටියට තනිව කටයුතු කරන්න බැහැ. නව ගෝලීයකරණයට අපි මුහුණ දෙන්න අවශ්‍යයි. ජාතික ඵලදායිතා කොමිසන් සභාවක් පිහිටුවීමටද යෝජනා කරලා තියෙනවා. එයා ඉතාමත් කාලෝචිතයි කියලා මම විශ්වාස කරනවා. පවතින ප්‍රතිපත්ති පිළිබඳව සමාජ හා පාරිසරික ගැටලු අධ්‍යයනය කිරීමට, රෙගුලාසි අධ්‍යයනය කිරීමට, වෙළඳ පොළවල් වල ගැළපීම නිර්දේශ කිරීම, ශුද්ධ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව අධ්‍යයනය කිරීමට මේ මගින් හැකියාව ලැබෙනවා. සංශෝධනය කළ යුතු කරුණු පිළිබඳව නිර්දේශ ලබා දීමට මේ මගින් හැකියාව ලැබෙනවා. ලෝකයේ දියුණු රටවල් අධ්‍යයනය කරලා අපි ඉගෙනගත යුතුයි. අනිකුත් රටවල් පියවරෙන් පියවර ඉදිරියට සංවර්ධනය කරා ගමන් ගත් ආකාරයටම අපිට සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුව තියෙනවා. ලෝක වෙළඳ පොලේ අපේ රටට, අපේ නිෂ්පාදනයන්ට, අපේ හැකියාවන්ට ජයග්‍රහණයක් ලබා ගත හැකි වන්නේ අපේ පවතින අධ්‍යාපන පද්ධතිය යාවත්කාලීන කොට ආකල්පමය වෙනසක් කිරීම තුළින් පමණයි කියලා මම විශ්වාස කරනවා. තමන්ට වගකීමක් දැරිය හැකි, ඒ වගේම වගවීමක් ඇතිවන ආකාරයේ ආකල්ප වර්ධනය කළ යුතු වෙනවා. එහෙම නැතුව හැමදාම විරෝධතා පවත්වලා, උද්ඝෝෂණ පවත්වලා, ගෙවල් ගිනි තියලා පිකටින් කරලා මේ රටේ දියුණු කරන්න බැහැ. දැන් බලන්න, ආයෝජකයෙක් රටට ආපු වෙලාවක මම ඉතාමත් අවධාරණයෙන් කියන්න අවශ්‍යයි, නිවැරදි සාධාරණ ආයෝජකයෙක් රටට ආපු සෑම අවස්ථාවකම අවස්ථාවාදීන් පිරිසක් එකතු වෙලා ඒ ආයෝජකයා අධෛර්යමත් කරලා එළව ගන්න. පුරුදු වෙලා තියෙන්නේ ආයෝජකයන් මහා අපරාධකරුවන් ලෙස දකින්න. ඒක එහෙම නෙමෙයි. මෙවර යෝජනා වෙලා තියෙන ජාතික සංවර්ධන කමිටුව, නැෂනල් ඩිවලප්මන්ට් කමිටි වෙත මේ එන ආයෝජනයන් ව්‍යාපෘතියෙන් ඉදිරිපත් කරලා අධ්‍යයනය කරලා එම ආයෝජනයේ තියෙන වටිනාකම හඳුනාගෙන රටේ ජනතාවට ඉතාම විවෘතව කාරණය පැහැදිලි කරලා එම ආයෝජකයාට ඉඩ ලබා දිය යුතුයි. එමගින් අපිට තනිව ලෝක වෙළඳ පොලේ ජයගත නොහැකි අවස්ථාවලදී මේ ආයෝජකයන්ගේ උදව් ඇතිව අපේ රට එතනට ගෙන යා හැකි වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපේ රට ඇතුලේ සිදුවන දේශීය සංවර්ධන කටයුතුද ඉතාම තදින් පසුවිපරම් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගමේ සංවර්ධන කටයුතු සඳහා ගමෙන් යෝජනාව ඉදිරිපත් වීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු වෙනවා. ඒ වගේම එම සංවර්ධන කටයුතු වලට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමේදී ගමටෙහි වගකීමද ලබා දිය යුතු වෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය සභාවන් එකට එකතු වෙලා සංවර්ධන කටයුතු ඉටු කිරීමේ ක්‍රමවේදයක් ගැන හිතන්න අවශ්‍යයි. ප්‍රාදේශීය මට්ටමින් සංවර්ධන සභාවක් ඇති කළ යුතු වෙනවා. ප්‍රාදේශීය මට්ටමේ තිබෙන රාජ්‍ය යාන්ත්‍රණයත් දේශපාලන යාන්ත්‍රණයත් එකතු කරලා ගමේ සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීලා එම සංවර්ධන කටයුතු ඉටුකිරීමේ වගකීමත් ඔවුන්ටම ලබා දීම සුදුසු වෙනවා කියලා මම විශ්වාස කරනවා. නමුත් මේ සංවර්ධන කටයුතු කිරීමේදී ඒ අධීක්ෂණය කිරීම වැදගත්. ඒ අධීක්ෂණය කිරීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කළ යුතු වෙනවා. ඊට පසු දිස්ත්‍රික්ක 25 අධීක්ෂණයට අවශ්‍ය ජාතික කමිටුවක් නිර්මාණය විය යුතු වෙනවා. ජාතික මට්ටමේ තිබෙන
ඒ විෂයට අදාළ අමාත්‍යංශ මගින් ගන්නා වූ ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමට මේ යාන්ත්‍රණය හරහා වගකීම පහළට යැවීමට හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි නිවැරදිව අධීක්ෂණය කිරීමටද සංවර්ධන කටයුත්ත නිවැරදිව ඉටු වුණාද නැද්ද කියන අධීක්ෂණය කිරීමටද මේ හරහා අවකාශයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා කියලා විශ්වාස කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම නැවත මගේ කතාවේ මුලටම එනවා. මේ සියල්ල ක්‍රියාත්මක කළ හැකි ආකාරයට අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය සකස් කළ යුතු වෙනවා. අද තරුණ තරුණියන් අසහනයෙන් පීඩාවට පත් වෙන්නේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි. තමන්ට වගකීමක් පැවරෙන්නේ නොමැති නිසා මේ අසහනයට පත් වෙනවා. තමන්ගේ හැකියාව තමන්ගේ දක්ෂතාවය ලෝකයට පෙන්වන්න අවස්ථාවක් නොලැබෙන නිසා. අන්න ඒකට අවස්ථාව හදලා දෙන එක අපේ වගකීමක් කියලා මම විශ්වාස කරනවා. යල් පැන ගිය සාම්ප්‍රදායක නිදහස ලැබුණු දවසේ සිට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරමින් අපිට ඉදිරියට යන්න හැකියාව ලැබෙන්නේ නැහැ. අලුතින් හිතන්න පුළුවන් අලුත් පරම්පරාවක් හදන්න අවශ්‍යයි. ඒ අයට මේ රටේ වගකීම බාරදීමත් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මම හිතනවා මෙවර අයවැය මගින් තරමක් දුරට ඒ කටයුත්ත කිරීමට ලොකු උත්සාහයක් අරගෙන තියෙනවා. මොනවා සඳහන් කළත් මොනවා යෝජනා කළත් මේ අයවැයෙහි සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම තමයි අවසානයට වැදගත්. දෙකක කාලයක් තියෙනවා. අවුරුදු 75ක් මුළුල්ලේ ඉදිරිපත් කරපු අයවැය යෝජනාවල අඩංගු නිවැරදි අදහස් හා යෝජනා නැවත අරගෙන කරන්න බැරි වුණ දේවල් ක්‍රියාත්මක කිරීමට උත්සාහයක් ගත යුතුයි කියලා මම යෝජනා කරනවා. මම විශ්වාස කරනවා මේ රට නිවැරදි ගමන් මගක ගෙන යන්න හැකියාව ලැබෙයි කියලා. හෘද සාක්ෂියට එඟව අවංකව නිවැරදි වැඩක් කරන්න උත්සාහයක් ගන්න සියලුම දෙනාට ඒ කටයුත්ත සාර්ථකව ඉටු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි කරවමත්තුනි.